කුවේට් හින්සනවලටලා වූ තවත් පිරිසක් දිවයිනට කුවේට් රාජ්‍ය ගෘහ සේවය සඳහා ගොස් සිටියේදී විවිධ හින්සනවලට ලක්ව සිටි තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද යලිම රටට පැමිණ තිබෙනවා කුවේට් ගෘහ සේවය සඳහා ගොස් එරට හාම්පුතුන් අතින් විවිධ කරදර හිරිහැරවලට ලක් වූ මෙන්ම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටි මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස නිවෙස්වල මතුවී තිබූ ගැටලු මත පැමිණීමට නොහැකිව සිටි බව සඳහන් මෙසේ පැමිණි පිරිස අතරින් ගෘහ සේවිකාවන් 42 දෙනෙකු සිටි අතර ඉතිරි 5 දෙනා සේවකයන් වනවා ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පදිංචිකරුවන් වීමද විශේෂත්වයක් අද උදෑසන 6:40ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 1300ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මෙම ගෘහ සේවිකාවන් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද මෙරටට පැමිණි පිරිස අතරින් වැඩි දෙනෙකු තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදරවලට ලක්වීමෙන් පසු ඔවුන්ට හිමි වැටුප් පවා ලැබී නොමැති අතර ඔවුන් අවසානයේ එතෙක් සේවය කළ නිවාසවලින් පලා වෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රැඳී සිට තිබෙනවා. මෙවන් පසුබිමක් යටතේ එරට රජයේ විසින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් කුවේටෙන් පිටව යාම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පැනවීමක් සිදු කරනු ලබන බව සඳහන්. මේ හේතුවෙන් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වී එරට බන්ධනාගාරයේ වෙත පැය 72ක කාලයක් සඳහා යොමු කර කුවේටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන් වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් පසුවයි මෙරටට එවීමට පියවර ගෙන ඇත්තේ.